ජාඩියට මූඩිය වගේ. ජාඩි කියන්නේ දකුණු පළාතේ මාළු වලින් හදන ඉතාමත් රසවත් ගුණවත් කෑමක්. ඉතින් ජාඩි එක හදනකොට ඒ ජාඩිය දාලා ඒකේ පියන මූඩිය හොඳට ෆිට වෙන විදිහට වහලා තියන්න ඕනි. ඒ ජාඩියට දාන භාජනයට හරියන මූඩිය ෆිට වෙන්න ඕනි. එතකොට තමයි ඒ දාන ජාඩියකේ ගුණාත්මකභාවය රැකෙන්නේ. ඒ ජාඩිය කල් තියාගෙන තියා කන්න පුළුවන්. එහෙම. ඉතින් මූඩිය සෙට් උනේ නැත්නම් ඒක හරියන්නේ නැහැ. ඒක කියනකොට මට මතක් වුණේ අපේ අමර කුමාර ජනාධිපති සහෝදරයා පත් කරගත්තනේ අගමැතිවරයා හරිනි අමර සූර්ය සහෝදරිය හරිම තේරීම. ඉතින් ජාඩියට මූඩිය වගේ විජිත හේරත් සහෝදරයාත් ඒ වගේ තමයි. ඒගොල්ලෝ ජාඩියට මූඩිය වගේ. හැබැයි දැන් පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා නොවැම්බර් 14. ඊට පස්සේ ඇමති මණ්ඩලය හදාගන්න එපේ හරියට මේ රට දුවන්න නම්. ඉතින් වෙන වෙන බහිරව යෝගකටපත් කරලා යවල වැඩක් නැහැ නේ. මාලිමාවෙන්ම සෙට් එකක් යවන්න ඕනේ. ජාඩියට මූඩිය වගේ වෙන්න. එතකොට තමයි හොඳ ගුණාත්මක විදිහට මේ රට දුවන්න පුළුවන් විදිහේ ඇමති මණ්ඩලයක් හදාගන්න පුළුවන්. රටට ජනතාවට ජනතා හිතේසි තීන්දුව තීරණ ගන්න පුළුවන් විදිහේ ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. ඒකයි. ඒක නිසා මේ එන නොවැම්බර් 14 වෙනිදා තියෙන මහමැතිවරණේ මතක තියාගන්න අර හොරරැල බහිරවයෝ එකෙක්වත් යවන්න එපා. වෙන අලුත් පක්ෂවලින් එන අලුත් උගත් බුද්ධිමත් තරුණයෝ යවුවටත් කමක් නැහැ. හැබැයි මාලිමාවේ ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ. මොකද ඒ තරුණ උගත් බුද්ධිමත් කිව්වට මේගොල්ලන්ගේ පුතාලා නෑදෑ පුතාලා නැත්තම් ඒගොල්ලන්ගේ ගෝල බාලයෝ වෙන්නත් පුළුවන්. ඒවත් හොඳට හොයලා බලන්න ඕනේ. ගිහිල්ලා රූකඩ වගේ එතන එළිය ඉඳලා නටවන කට්ටියද දන්නෙත් නැහැනේ. ඒක නිසා අපි හොඳට හොයලා බලලා අපේ මාලිමාවේ සෙට් එක යවලා අපේ වැඩ දිග අපි කරව ගමු ඒගොල්ලන් ආවා. මොකද ඒගොල්ලෝ ජනතා හිතේසි තීන්දුව තීරණ ගන්නෙ. ඒක සක්සුදක්ෂි පැහැදිලි. ඉතින් අපි ඒගොල්ලන් කොහොමද දෙන්නෙපේ? හොඳ 6න් 5ක බහුතර බලයක් සහිතව පාර්ලිමේන්තුවක් හදාගන්න පුළුවන් විදිහේ ජනවරම මේ 14 වෙනිදාට නොවැම්බර් 14 වෙනිදා එන මහ මැතිවරණ ලබා දෙමු කියලා යෝජනා කරනවා. ජය වේවා.